දරුවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රටේ පාසල් ලබන පුතුන් දක්වා යලිත් පැසෙයි. අලුත් අවුරුදු පොකුරට ඊයේ 1662ක් මරණ ලයිස්තුවට 11ක්. දහයින් පස්සේ හෝටල් භෝජනාගාර රාත්‍රී සමාජ ශාලා වෘත්තීය සම්භාෂණ විවාහ උත්සව සති දෙකකට තහනම් තවත් ග්‍රාම සේවා වසම් 20ක් හුදකලා වෙයි කොරෝනාව වැඩ කරන ජනතාවගේ හඬත් නිහඬ කරවයි උගත් පාඩමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න දේශීය යාන්ත්‍රණයකට අඩිතාලම වැටිලා නිදිඥ ප්‍රතිභා කියයි कोरोना වාර්තාව භයානක ලෙස කඩාදමයි. පැය 24කදී රෝගීන් ගණන ලක්ෂ 4ක් වනි. සියලු පාසල් ලබන 7 වෙනිදා දක්වා තවදුරටත් වසා තබන්නට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන 7 වෙනිදා තීරණයක් ගන්න බවයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. අද රටේ පැවතින කෝවිඩ් 19 තත්ත්වය සලකලා බලලා අපි තීරණය කරලා තිබෙනවා එන සතියේ ඒ කියන්නේ සඳුදා මැයි 3 වෙනිදා සිට සිකුරාදා මැයි 7 වෙනිදා දක්වා පාසල් විවෘත කිරීම නුසුදුසුයි කියලා. ඒත් ඒ කාලය තුල මාර්ගගත ක්‍රමවේදය හරහා පන්ති දිගටම පවත්වාගෙන යනවා. මැයි 7 වෙනිදා අපි තීරණයක් ප්‍රකාශයට පත් කරනවා ඊළඟ සතියේ. ඒකනේ මේ දහවන සඳුදා ආරම්භ වන සතියේ පාසල් විවෘත කිරීමට පුළුවන් වාතාවරණයක් තිබෙනවාද ඒ සම්බන්ධයෙන් අපි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ගැඹුරින් සලකලා බලලා ඒ පිළිබඳ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වයට ප්‍රමුඛ ස්ථානය දෙමින් අපි ඒ තීරණය දැනුම් දෙනවා සිකුරාදා මැයි 7 වෙනිදා අපේ රටෙන් වැඩිම කොරෝනා ආසාදිතින් ගන්නක් හඳුනාගත් දවස විදිහට ඊයේ දවස වාර්තා අතරට එක් වුණා. ඊයේ දවසේදී අලුත් අවුරුදු කොරෝනා පොකුරට එක්ුණ ආසාදිතින් ගන්න 1662ක්. මේ අතර හෝටල්, භෝජනාගාර, රාත්‍රී සමාජ ශාලාවල ප්‍රිය සම්භාෂණ වගේම රැස්වීම් සහ අනිකුත් උත්සව රාත්‍රී 10න් පස්සේ පවත්වන එක අද ඉඳලා සති දෙකක කාලයකට තහනම් කරන්න රජය තීරණය කරලා තියෙනවා. හඳුනාගත් කොරෝනා ආසාදිතින් 1662 දෙනාගෙන් 26 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 108146ක්. ඒ අතරින් 11493 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 95975ක්. ඊයේ දවස තුල කොරෝනා මරණ 11ක් වාර්තා වුණා. පිළියන්තල පදිංචි 79 හැවිරිදි කාන්තාවක්, දෙයත්ත කණ්ඩිය පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, මාතලේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් හා කළුතර පදිංචි 82 හැවිරිදි පුද්ගලෙක් මියගිය පිරිසට ඇතුළත්. එමෙම වත්තල පදිංචි 53 හැවිරිදි පුද්ගලෙක්, දියුලපිටිය පදිංචි 51 හැවිරිදි පුද්ගලෙක් හා පැබිලියාවල පදිංචි 77 හැවිරිදි පුද්ගලෙක් අනුරාධපුර පදිංචි 64 හැවිරිදි කාන්තාවක්ද මේ අතර වනවා. කොළඹ 14 පදිංචි 94 හැවිරිදි පුත්කලෙක්, පරගස්තුඩ පදිංචි 65 හැවිරිදි පුත්කලෙක් හා කැලණිය පදිංචි 46 හැවිරිදි කාන්තාවකද ඊයේ මියගිය පිරිසට ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 678ක්. හෝටල් භෝජනාගාර හා සමාජ ශාලාවල සංවිධාන කරන සියලු ප්‍රිය සම්භාෂණ රැස්වීම හා අනිකුත් දෛනික උත්සව රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද සිට සති දෙකක කාලයකට ඒ ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා වැඩදුරටත් සඳහන් කළේ. හැටන් ඩන්බාර්වත්ත ඉහළ කොටසේ නිවාස සංකීර්ණයක එකම පවුලේ 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. සිදු කළ PCR පරීක්ෂණවලදී එය තහවුරු වූ බවයි හැටන් දික්කුවේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයා බාලකෘෂ්ණන් මහතා සඳහන් කළේ.
මෙතර ආනමඩුව මූලික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද සිට ආරම්භ කළ බව පුතලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රාන්ත මහත්මිය සඳහන් කළා. කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීම අද සිට සිදු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය වැඩදුට සඳහන් කළේ. කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් ඇති රජයේ ආයුර්වේද රෝහල් ඊට යොදා ගැනීමට කටයුතු කළ යුතු බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ඉන්ටර්මීඩියට් සෙන්ටර් විදියට අද පාවිච්චි කරන්න අරගෙන තියෙනවා සමහර සංචාරක හෝටල්. මේ වගේ අවස්ථාවක් තියෙද්දිත් ආයුර්වේද රෝහල් වල මේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් තිබියදී ඒ සඳහා හොඳ චිකිත්සාවක් රජයේ ආයුර්වේද රෝහල් පද්ධතිය තුල තිබියදී ඒ සඳහා අවස්ථාව මේ වෙනකල් ලබා දෙන්න අපෝසත් වෙලා තිබුණා. කෙසේ නමුත් ආයතන මට්ටමින් සහ දෙපාර්තමේන්තු මට්ටමින් අපි අදාළ ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යනවා. මෙතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලේ දෙවන මාත්‍රාව ලබා තිබ තවදුරටත් සිදුවනවා. ඊයේ දිනේ වන විට පුද්ගලින් 60,757 දෙනෙකුට ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. මේ අතර සතියන්තයේ ඉතා තීරණාත්මක බැවින් නිරෝධායන නීති සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඊයේ දින සවස 3 සිට සවස 6 දක්වා කාලය තුල බස්නාහිර පළාත තුල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ආර්ථික මධ්‍යස්ථාන ජංගම කෑම සපයන වාහන එවැගේම ඇඳුම් මහන ස්ථාන හෝටල් විවිධ ආයතන 2891ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. පුද්ගලයන් 6320ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. 2023 නිරෝධායන රීති අනුගමනය නොකරන බවට හඳුනාගත්තා. ඔවුන්ගෙන් සමහරෙකුට අවවාද කර තිබෙනවා. ඒ වගේම අනිකුත් ආයතන වලට එරෙහිව නිදිමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. තදබල ලෙස නිරෝධායන රීතිය සහ අනිකුත් නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 26 දෙනෙක් පමණ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදිනේ වීමෙන් වැළකී සිටීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු වන ආසිරිපැතුම් පෙරේරා මහතා මෙසේ පැහැදිලි කළා. මේ මොහොතේදී අපිට පුළුවන් මේ වෛරස් රෝගීන් වැළකීම සඳහා හෝ මේන් බේරීම සඳහා පාරම්පරික දේශීය ක්‍රමයක් වන දූමායනය සිත් නැත්නම් වාෂ්පීකරණය හරහා මේ රෝගීන් වැළකීමට. අප දන්නවා අපේ ශරීරයේ පාරනාසික කුහර තුළ මේ කොරෝනා වෛරසය දින 3-4ක් පමණ රැඳී පවතිනවා. මෙන්න මේ කාලය තුලදී අපිට පුළුවන් පැංගිරි කුලයට අයිති ශාකමය කොටස් පත්‍ර භාවිතා කර හුමාලය ඇල්ලීමෙන් ආශ්වාස කිරීම මෙම පරානාසික කුහර තුල තිබෙන මේ වෛරසය විනාශ කිරීමට. මේ වෛරසය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 60 සිට 70 වන ප්‍රමාණයේදී විනාශ කිරීමේ හැකියාවක් තිබෙන බව දැන් වෛද්‍යවරුන්ගේ මතයයි. එසේනම් අප වාෂ්ප ආග්‍රහණය කිරීමෙන් අපිට පුළුවන් මෙම වෛරසය මේ දින 3 සිට 4 කාලය තුලදී විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. මන්ද දින 4ක් 5ක් යෑමෙන් පසුව මෙම වෛරසය අපේ පෙනහළු දක්වා ගමන් කරනවා. ඊට පෙර මේ වළක්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා මෙම දූමායනයෙන් නැත්තම් වාෂ්ප ආග්‍රහණය කිරීමෙන්. සෑම නිවසකම උදේ සහ සවස අපි හැමෝම එකතු වෙලා දවසට දෙවරක් එක දිගට මේ වාෂ්ප කිරීම අපි ආරම්භ කරමු. අපිට භාවිතා කරන්න පුළුවන් නිකකොළ, පාවට්ටා, වෙහෙත් තෙඳුරු, එවැගේම අපිට පුළුවන් පැංගිරි කුලේ ඕනම ශාකයක පත්‍ර භාවිතා කරන්න පුළුවන්. නාරංකොළ, යකිනාරංකොළ, දෙහිකොළ වැනි අපිට පහසුවෙන් ඔබගේ ගෙවත්තෙන් සපයාගත හැකි කොළ භාවිතා කරලා අපිට වාෂ්ප ආග්‍රහණය කරලා මේ වෛරසය විනාශ කර ගැනීමට ඉතාමත්ම පහසු ක්‍රමයක් තමයි අතේසේ සිට භාවිතා කරපු මෙම වාෂ්ප ආග්‍රහණය කිරීමේ ක්‍රමය. තවත් ග්‍රාම නිලධාරී වසම් 20ක් හොදකලා කරන්න සෞඛ්‍ය අංශ කටයුතු කළා. පිළියන්තල පොලිස් බල ප්‍රදේශයේ නාම් පමුණුව හා ගොරකපිටිය ගාල්ල දිස්ත්‍රික්කයේ අඹලංගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහින හා තල්ගස්කොඩ දෙහත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහත්ත කණ්ඩිය හා කදරාපුර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා. එමෙම කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසබද අද උදෑසන 8:30 සිට හුදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙතර කළුතර බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ බොල්ලුන්න, ඉඟුරුදළුව, මිදලන, මොරපිටිය, පැලඳ, හැඩිකල්ල හා මොරගහපිටිය උතුරු ග්‍රාම නිලධාරී වසම්ද ඊයේ සවස 6:05 සිට හුදකලා කිරුණා. මේගස්තන්න පොලිස් බල ප්‍රදේශයේ වළල්ලා විට දකුණ මකලන්දාව
බෝතලාව කටුකැලේ වැල්මීකුඩ සහ පහළ හෙවස්ස ග්‍රාම නිධාරි වසම් මෙන්ම ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සර්විම ග්‍රාම නිධාරි වසමද මෙසේ හුදකලා කර තිබෙනවා. මීට පෙරද පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හා ග්‍රාම නිධාරි වසම් රැසක් පවත්න කොවිඩ් වසංගත තත්ත්වයේ හඹුවේ හුදකලා කිරීමටයි කටයුතු කෙරුණේ. ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදිලා තියෙනවා. ලෝපුරා වැඩ කරන ජනතාව මහ ඉහෙලින් කම්කරු දිනය සැමරීම සිදු කළත් ගෝලීය කොවිඩ් වසංගතයත් එක්ක මේ පාර මැයි දින සැමරුම් සියල්ලම වාගේ අවලංගු කරලා තියෙනවා. මැයි දිනය ආරම්භ වුණේ 1886 වර්ෂයේදී. අමරිකාවේ චිකාගෝ නුවරට දැසූ 40,000 පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය 8ක වැඩමුළුවක් ඉල්ලමින් වෙළපාලේ පැවැත්වුවා. මැක්කොමි කම්පලේ කම්කරුවන් සංවිධාන කළ වැඩවර්ජනයේ කඩාකප්පල් කිරීමට හාමුදුරන් දරූ උත්සාහයේදී එය මර්ධනය කිරීමට පැමිණි පිරිස කම්කරුවන් අතර ගැටුම් පවා හටගත්තා. එදී පොලිසිය කළ වෙඩි තැබීමට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර මාධ්‍යම චතුරස්‍රයේ යෝධ රැලියක් සංවිධාන කිරීමටයි කටයුතු කෙරුණේ. දිනකට පැය 8ක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිපලයක් ලෙස 1886 මැයි පළමුවැනිදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණා. ශ්‍රී ලංකාවේ මැයි දිනය මුලින්ම සමරුවේ 1927 වසරේදී. ඒ කම්කරු නායක එ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වැයිරලිය පවත්වා ඇත්තේ ඔහුගේම නායකත්වයෙන් 1933 වසරේදී. එතැන් පටන් වසරක් පාසා මැයි දින සැමරුම් පැවැත්වුණා. කෙසේ වුවද කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර මැයි දින සැමරුම් උත්සව සහ පෙළපාලී තහනම් කිරීමටයි රජය තීරණය කළේ. කම්කරු දිනය වෙනුවෙන් පරිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙන්නේ රජයේ පොරොන්දු පරිදි ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කර ඇති බවයි. කෘෂි ආර්ථිකය ඉහළ නැන්වීමටද අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර කම්කරු ජනතාව පීඩාවට පත් කරන දුප්පත්කම සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. අධ්‍යාපන සුසුකම් නොමැතිව අසහනයට පත්ව සිටි ශ්‍රමිකයන් ලක්ෂයකට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා උදා කර දීමෙන් ඉහළම වරප්‍රසාද හිමි වූයේ වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලටයි. කෙසේ වුවද පවත්නා කොවිඩ් වසංගත තත්ත්වයෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තම කම්කරු දින පණිවිඩයෙන් තවදුරටත් පෙන්වා දෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පරිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකෙම අභිවෘද්ධිය උදෙසා කම්කරු ජනතාව කනු ලබන කැපවීම ඉතා ප්‍රශංසනීය බවයි. පෙළපාලි හා රැස්වීම වලින් තොරව කම්කරු දිනය සැමරීමට මෙවර සිදුව ඇති බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙනවා. එමෙම කොතරම් දුෂ්කරතා මැදේ වුවද රජය කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බවත් කම්කරු අයිතිවාසිකම් සුරකීමට කැපවන බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා. කොතරම් දුෂ්කර තත්වයන් හමු වුවත් අපගේ රජයන් කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දුන් බව සිහිපත් කළ යුතුයි. එමෙම කම්කරු අයිතිවාසිකම් සුරකීම වෙනුවෙන් අප අපකප වෙනවා 2021 වර්ෂයේ සඳහා මා විසින් ඉදිරිපත් කළ ආයවැය ලේඛනයේ වතු කම්කරුවන් සඳහා පොරොන්දු රුපියල් 16 දෛනික වැටුප ලබා දීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක්. එමෙන්ම කම්කරු ප්‍රජාවගේ සුබ සාධනය උදෙසා සේවක අර්ථ සාධක අරමුදල් පනත, කාර්මික හරාවුල් පනත හා වන්දි ආඥා පනත වැනි කම්කරු පනත් ගණනාවක් යාවත් කාලීන කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරකීමට අප රජයට හැකිවීම ඔබට කළ ගෞරවයක් බව සිහිපත් කරනවා. කොවිඩ් වසංගතය හමු වේවාද සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තිවාරෑ වෙහෙසෙන ඔබගේ කැපවීම අගය කරන අතර වසංගත තත්ත්වය පාලනය කිරීමට දක්වන දායකත්වය වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුද කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. උගත් පාඩම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න දේශීය යාන්ත්‍රණයකට අවශ්‍ය සුවිශේෂී අඩිතාලමක් මේ වෙනකොට වැටිලා තියෙනවා කියලා නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහත්මයා පෙන්වලා දෙනවා.
මේ වෙනකොට ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ගේන චෝදනාව තමයි එක සංවිධානයක් කියනවා සිවිල් සාමාන්‍ය ජනතාව ලක්ෂයක් මරුණා කියලා. කට්ටියක් කියනවා 40000ක් මරුණයි කියලා. තව කට්ටියක් කියනවා 11000ක්. අද මම පෙන්වා දුන්නේ කැෂුවලිටිස් තියෙනවා නම් තියෙන්නේ 7000ක විතර. ඊළඟට අද දිනේදී මම පෙන්වා දුන්න උගත් පාඩම් හා කොමිෂන් සභාවේ තියෙන නිර්දේශ ටික අපිට දේශීය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. පරණගම කොමිෂන් සභාව තුළ තියෙන යාන්ත්‍රණයන් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන්. නිස්සංක උදුලාගම කොමිෂන් සභාව විසින් සහ හමුදාපතිවරයා විසින් පත් කළ තියෙන ඒ කාර්යයන් සියලු දෙයක්ම අපිට කරන්න පුළුවන්. ජනාධිපතිතුමා පතර මේ කොමිසම ඉතාම වැදගත් වෙනවා. මොකද ඇත්ත වශයෙන්ම හොයලා බලන්න පුළුවන් අපි මොනවද මානව හිමිකම් සම්බන්ධව ඒ කියන ජාත්‍යන්තර රෙසලූෂන්ස් කරන්න ඕනද නැද්ද කියන අපිට සහය දෙන රටවල් ඕන තරම් ඉන්නවා. මෙතන යන්නේ අර වෙනම දේශපාලනයක් තමයි යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල. ඉතින් මේ කොමිසම තුල මම හිතනවා දේශීය යාන්ත්‍රණයකට හොඳ අඩිතාලමක් යොදන්න පුළුවන්. උගුලකට කියලා කියන්නේ උගුලේ අපි විසින්මයි කොටුනේ. මොකද හේතුව තමයි අපිට එරෙහිව අර ගිනාව සම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා තමයි ඒකෙන් ආවේ. ඒකෙන් ගොඩ එන්න අපි හරි අමාරු තැනක ඉන්නේ. ඒකෙන් ගොඩ එන්න නම් අපි අනිවාර්යෙන්ම අපි මේ කරන දේ පිළිබඳව ජාත්‍යන්තරයේ දැනුවත් කරන්න ඕනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අලුත් ගොඩනැගිලි සංකීර්ණය අගමැතිතුමා අතින් විවෘත වුණා. රුපියල් මිලියන 1480ක වියදමින් ඉදිකළ නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. ශ්‍රවණාකාරයක්, ආපන ශාලාවක් සහ රථගාලක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතය මහල් 12කින් යුක්ත වනවා. මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ අමරපුර සිරසද්දම්ම වශ්‍ය මහනිකායේ අනුනායක පූජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමින් වහන්සේ අග්‍රාමාත්‍යවරයා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්යයන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කළා. අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තුන්වනදා සිට ලබන හත්වනදා දක්වා අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සීමා කරන්න තීරණය කරලා තියෙනවා. අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යුවර් ද සිල්වා මහත්මයා කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විශේෂ ශක්ලේඛනයක් නිකුත් කර තිබෙනවා. මැයි මාස 3 වෙනි දින සිට 7 වෙනි දින දක්වා අධිකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණ ශාලාවලට කිසිදු විත්තිකරුවෙකු හෝ සැක්කරුවෙකු පැමිණීමේ අවශ්‍යතාවයක් නැති බව. ඔවුන් නොපැමිණීම හේතු කොටගෙන කිසිදු ආකාරයෙන් ඔවුන්ට එරෙහිව අප්‍රතිකාරී තීන්දුවක් ලබා දීම කිසිසේත් සිදුවන්නේ නැති බව විශේෂයෙන්ම ප්‍රකාශ කළ යුතුයි. එවැනි නඩු ඊළඟ දිනය සඳහා කල් තැබීමට අධිකරණවලට හැකියාව තිබෙනවා. ඒ නඩු කල් තැබීම පිළිබඳව දැන්වීමක් ඒ අධිකරණයේ ඉදිරියේ දැන්වීම පූර්වයේ ඊට පෙරදින හෝ අදාළ දිනේ උදේවරුවේ 8:30ට ප්‍රථමයෙන් දැමීමට නියම කර තිබෙනවා. අප ලබා දීම සහ රිමාන්ඩ් භාරයේ ඉන්න අයගේ රිමාන්ඩ් දික් කිරීම සම්බන්ධව මෙතෙක් කරගෙන ගිය ආකාරයට ස්කයිප් හරහා කර ගැනීමට හැකියාව තිබෙනවා. රසායනික පොහොර භාවිතය අවසන් කරන්න ගත තීරණය පරිසරයට ඉතා යහපත් දෙයක් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළා. පරිසර අමාත්‍යංශයේ පැවැතුණු හමුවකදී තමයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. දේශකුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථික රටාවක් වෙනුවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් සමස්ත පරිසර පද්ධතිය තුළ සිදුවන ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් පරිසර අමාත්‍යංශයේදී පැවැත්වුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පරිසර සංවිධාන නියෝජිතයන් හා පරිසරවේදීන් එක්ව සිටියා. පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කර ඉහළම කැබිනට් පත්‍රිකාවක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මම හිතනවා මේ වැඩසටහන ක්‍රියාත්මක වුණොත් අපේ පරිසරය සැලකිය යුතු මට්ටමක වෙනස්කමක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. මේක සාර්ථක කරගන්න ඇති වෙන බාධා පිළිබඳව මට අවබෝධයක් තිබෙනවා. දැන්ටමත් මේ පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර සංවිධාන විරුද්ධ විශේෂයෙන්ම ගොවි සංවිධාන වලින් වගේ යම් යම් විරෝධතා ඉදිරිපත් වෙමින් තිබෙනවා. ගොවි ජනතාවගේ පැත්තෙන් බැලුවොත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ රසායනික පෝර මුළුමනින්ම නවත්තලා ඒ වෙනුවට කාබනික පෝර දන්න කියන පණිවිඩය ලබා දීලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය තුළ කාබනික පෝර ෂණිකව ලබා ගන්න බැරි වෙයි කියන මතයකුත් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධව තමයි වැඩිම විවාදය ඇති වෙලා. නමුත් මම හිතනවා රසායනික පෝර භාවිතය තහනම් කිරීමේ හොඳ ප්‍රතිඵලය පරිසරයට ඇති වෙයි කියලා.
ගොඩක් අනතුරු වලට මුල රියදුරන්ගේ නොසැලකිල්ල කියන එක අවස්ථා ගන්නවකදීම ඔප්පු වෙලා තියෙනවා. රියදුරෙකු බස් රථයක් අනතුරුදායක විදිහට පදවන ආකාරය CCTV කැමරාවක මේ විදිහට සටහන් වෙලා තිබුණා. පෞද්ගලික බස් රථයක් පසුපසින් ගමන්ගත් තවත් පෞද්ගලික බස් රථ දෙකක් එය පසු කර යාමට උත්සාහ දැරුවා. එහිදී එක් බස් රථයක් අනතුරුදායක ලෙස වටරවුම් මන්සන්ධියක් පසු කර යාමටගත් උත්සාහයේදී බස් රථ දෙක එකිනෙක ගැටී අනතුරට ලක් වුණා. අපරීක්ෂාකාරී ලෙස බස් රථයේ පැදවූ රියදුරා පොලිස් අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගැනුණේ. ඒ පුවතත් සමගින් ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.